අයිබෝන් අපේ අම්මයි YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. 2020 අප්‍රේල් මාසේ අලුත් අවුරුද්දට එළියට යන්න බැහැනේ. ගෙදර එක්ක විතරයිනේ අවුරුදු සමරන්න පුළුවන්. ඒ නිසා රසට කෑම හදාගත්තට පස්සේ අහල පහල අයට කෑම බෙදන්න යන්න නම් ගෙදරින් එළියට යන්න එපා. ඇඳිරි නීතියනේ. ඒ නිසා ගෙදර එක්ක විතරක් මේ අවුරුද්ද සමරන්න. ඉස්සර නම් හුඟක් දෙනෙක් කඩෙන් තමයි මේ රස කැවිලි සල්ලි දීලා අරන් ආවේ. දැන් නම් එහෙම වෙන්න ඕනේ නැහැ. මොකද හුඟක් අය ගෙවල් වල ඉන්න නිසා අපේ අම්මා channel එකෙන් මේ හැම කෑමක්ම තනියම වරද්ද ගන්න නැතුව කෑම අහක යන්නේ නැතුව ගෙදර කට්ටියට එකතු වෙලා හදන්න ඕන අවස්ථාවක් ඇවිල්ලායි තියෙන්නේ. දැන් මෙතන තියෙන හුඟක් රස කැවිලි වර්ග අවුරුදු කෑම හදන්න පැනියෝනේනේ. මේ ඇඳිරි නීතිය කාලේ පොල් පැණි ගන්න වෙනත් පැණි වර්ග ගන්න එළියට යන්න බැහැනේ. ඔන්න මං ඔයාලට පැණි ගෙදරදී හදාගන්න ලේසි කරලා දුන්නා. මෙන්න මේ වීඩියෝ එක බලන්නකෝ. මේකේ තියෙනවා ගෙදරදී සීනි වලින් පැණි හදාගන්න හැටි. මේ වීඩියෝ එක බැලුවොත් ඔයාලට වරද්ද ගන්න නැතුව පැණි හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ අම්මගෙන් ඉගෙනගෙන කැවුම් කොකිස් අතිරස මුං කැවුම් වගේ ඊටත් වඩා එහාට ගිය රස කැවිලි වර්ග ගොඩාක් හදලා තමන්ගේ අවුරුදු කෑම මේසේ රසවත් කරගත්ත හැටි මට Facebook එක හරහා ෆොටෝ 100,000 ගණනින් එවලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, සමහර අය ස්වයං රැකියා කරලා මේ අවුරුදු කෑම හදලා ජීවත් වෙනවා කියලා මට දැනගන්න ලැබුණා. මට මග තොටේදී හම්බ වෙච්ච අය වුණත් ඒ ගැන කියලා හරිම සතුටු වුණා. හුඟක් අය මට පින් දුන්නා. ඒ නිසා මම ගොඩාක් සතුටු වෙනවා. ඒ වගේමයි අලුතෙන් YouTube එකට එන අය දන්නේ නැහැ මේ අපේ අම්මා channel එකේ මෙච්චර කෑම ගොඩක් හදලා තියෙනවා කියලා. විශේෂයෙන්ම ආස්මින් කොණ්ඩ කැවුම් මුං කැවුම් අතිරස ඒ වගේමයි හැඳි කැවුම් මේවා ඒ වගේමයි කිරියලුවා මේ වගේ දේවල් චුටි චුටි රහස් තියෙනවා හරියට හදාගන්නේ කොහොමද කියලා. අන්නේ රහස් ටික ඉස්සෙල්ලම අපේ අම්මා channel එකෙන් තමයි ඔයාලට කියලා දුන්නේ. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා channel එක සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන all කියන button එක ප්‍රෙස් කරන්න. විශේෂයෙන්ම මේ ආස්මික මම හදනකම් ගොඩාක් දෙනෙක් මගෙන් ඉල්ලලේවල තිබුණා අපේ අම්මා ආස්මික හරියට හදාගන්න කියලා දෙන්න අපි හැදුව හැදුව හරි ගියේ නැහැ කියලා. අපේ අම්මා channel එකෙන් තමයි මේ රහසේරම ඔයාලට ප්‍රථම වරට කියලා දුන්නේ. පිට රටවල් වල ඉන්න අයට මේ පොල් කටු නැති නිසා මම දෙන්කිරි බෙලෙක්ගෙන් ආස්මික වක් කරන්න කියලා දුන්නා. ඒ වගේමයි වක් කරන එක නෙමෙයි මේකේ පදම තමයි හරියට දැනගන්න ඕනේ. මම ඒක ඔයාලට ඒ වීඩියෝ එකේදී කියලා දුන්නා. ඒ විතරක් නෙමෙයි ඔයාලට දවුල් කුරුඳු හොයාගන්න බෑ හුඟක් අයට. ඒ නිසා මම බණ්ඩක්ක වලින් නියම පදම අරගෙන හදාගන්න හැටි ඒ වීඩියෝ එකේදී කියලා දුන්නා. මේ බලන්නකෝ ලස්සනට අපේ අම්මා channel එකේ ආස්මි හදන්න කියලා දීපු හැටි. කොණ්ඩ කැවුම් හදාගන්නකොට වක් කරන හැටි, කොණ්ඩ ලේසියෙන් ගන්න හැටි, හරියම ලේසියෙන් ඉතාම පහසුවෙන් ගන්න හැටි මම මේ වීඩියෝ එකේ කියලා දීලා තියෙනවා. බලන්නකෝ ඔයාටත් මේ වගේ හදාගන්න පුළුවන්. මගේ වයසට මම අවුරුදු ගාණක් ලැබපු අත්දැකීම් ඉගෙනගත්තු දේ ඔයාලට විනාඩි කීපයකදී කියලා දීලා තියෙන මේ වීඩියෝ වලින් කිසිම රහසක් නැතිව මං ජීවිතේ පුරා ඉගෙනගත්තු දේවල් මේ සුළු වේලාවකදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේමයි කොකිස් හදනකොටත් මුං කැවුම් හදනකොටත් අතිරස හදනකොටත් ඒ වගේම කිරි අලුවා ඒ වගේම හැඳි කැවුම් මේ වගේ කෑම හදනකොට පුංචි පුංචි රහස් තියෙනවා. අන්නේ රහස් දැනගත්තොත් තමයි මේ කෑම වරදින්නේ නැතුව හදාගන්න පුළුවන්. විශේෂයෙන්ම හුඟක් අයට මේ කෑම හදන්න වැරදුනා මොකද වෙන්නේ? සල්ලි අපත යනවා, මුදල් අපත යනවා. ඒ නිසා අපේ අම්මා channel එකෙන් හුඟක් දෙනෙක් මේ කෑම හදලා මුදල් අපත යවා ගන්න නැතුව, කාලය අපත යවා ගන්න නැතුව බොහෝම මානසික සතුටකින් මේ රස කැවිලි හදාගෙන මේ අවුරුදු කෑම හදාගෙන මට ගොඩාක් පින් දුන්නා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝස් බලලා ඔයාලට අවශ්‍ය කරන ඕනම කෑමක් රසයට හදාගන්න, වරද්දන්න නැතුව හදාගන්න.
ඒවගේමයි ඉතුරුවෙච්ච බත්වලින් කළුතුතුල් හදන හැටි ඒවගේමයි කළුතුතුල් කිලෝ දෙකක් හදාගන්නේ කොහොමද ඊට වඩා අඩු ප්‍රමාණයක් හදාගන්නේ කොහොමද ඒවගේමයි වැලි තලප හුඟක් අය වැලි තලප රෙසිපිය හරියට හදාගන්න හැටි අපේ අම්මා කියලා දෙනකන් දැනන් හිටියේ නැහැ ප්‍රථම වරට අපේ අම්මා තමයි මේක මෙලිකට හදන රහස මේ වීඩියෝ එකේදී කියලා දුන්නේ මේ වීඩියෝ එකයි තවත් වැඩිපුර වැලි තලප ප්‍රමාණයක් හදාගන්න හැටි කියලා දීලා තිනා ඔයාලට මේ ප්ලේලිස්ට් එකට ගියාම ඒක බලාගන්න පුළුවන් ඒ වගේමයි මුංගුලි පැණිවලලු අලුවා කළු අක්කල නිකං අක්කල ඒ වගේමයි මේකට අමතරව ටොෆි වර්ග කිරි ටොෆි පොල් ටොෆි රුලන් ටොෆි ඉඟුරු දෝසි අල දෝසි අල කිරි ටොෆි ඒ වගේමයි තල කැරලි හදන හැටි චොක්ලට් කිරි ටොෆි පැණි කජු තල පොල මේ වගේ කොටාරියක් කෑම හරියට තිත්තට වරදින්නේ නැතුව කෑම අහක යන්නේ නැතුව ඔයාලට මං කියලා දීලා තියෙනවා මේ බලන්නකෝ අපේ අම්මා channel එකේ පෑන්කේක් එක හදන්න කියලා දීලා තියෙන හැටි විස්තරාත්මකව පියවරෙන් පියවර මේකත් ඔයාලට අවුරුදු කෑම මේසෙට ලේසියෙන් හදාගන්න පුළුවන් හාල් පිටි වලින් වෙල්ලවැවුම් හදන හැටි කියලා දීලා තියෙනවා ඒ වගේමයි මේ රස කැවිලි වලට පැණි උණු කරගන්න හැටි පැණි හදාගන්න හැටි ඒ වගේමයි ගෙදරදී පිටි කොටන හැටි බ්ලෙන්ඩර් එකේ ඒ විතරක් නෙමේ වංගිරියයි මෝල්ගායි දෙකම පාවිච්චි කරලා මේවත් මං කියලා දීලා තියෙනවා මේ බලන්නකෝ පුස්නාම්බු සීනක්කු වණ්ඩුවප්ප මේ බලන්නකෝ මේ වණ්ඩුවප්ප ඉතාම ලේසියෙන් පොඩි වෙලාවකදී හාල් පිටි විතරක් පාවිච්චි කරලා මෙලිකට හදා ගන්න හැටි මං කියලා දීලා තියෙනවා ඔයාලට මේ channel එකේ මේ playlist එකට ගියොත් ඒවත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ බලන්නකෝ ලැබරි ආදන හැටිත් තියෙනවා සමහරු කිරිය හදා ගන්න හරියට දන්නේ නැහැ ඒ වගේමයි සමහරු කිරිය ගෙදර හදන්නේ එක එක දේවල් කියනවා මම ඒ වුණාට ඔයාලට ගෙදරදී කිරිය හදා ගන්න හැටිත් කියලා දුන්නා එක අවුරුද්දට මේ කිරිබත්ට එකතු කරන එක එක දේවල් වෙනස්. මේ ඖෂධීය කිරිබත් හදන හැටි හැම අවුරුද්දෙම මම මේ channel එක පටන් ගත්තට පස්සේ කියලා දුන්නා. හුඟක් දෙනෙට කොකිස් ගලව ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ කොකිස් ගලවන්න නම් හොඳට පදන් වෙච්ච කොකිස් අච්චුවක් තියෙන්න ඕනේ. ඉස්සර අපි පුංචි කාලේ නම් හැමදාම කොකිස් හදන ගෙවල් තියෙනවනේ. අන්න ඒ අයගෙන් පොඩි වෙලාවකට කොකිස් අච්චුව ඉල්ලගෙන ඇවිල්ලා කොකිස් හදනවා. එහෙම හදලා අපිත් ලේසියෙන්ම කොකිස් ගලව ගන්න වෙලාවල් තියෙනවා. දැන් තියෙනවා වෙළඳ පොලේ අර නොන් ස්ටික් එක නෙමේ නිකන් සාමාන්‍ය වගේ තියෙනවා ලස්සන ගතිය. ඒක මම මේ වීඩියෝ එකේ කියලා තියෙනවා. මේ කොකිස් අච්චුව පදම් කරන්න ඕනේ නැහැ. සිල්වර් පාට ප්ලේට් එකක් ගහපු කොකිස් අච්චුවක්. ඒකෙන් හරීම ලේසියි ගලවන්න. ඒ වගේමයි පිත්තල කොකිස් අච්චුත් තියෙනවා. ලේසියෙන්ම ගලවින ඒවා. ඒ කොකිස් අච්චුත් හොඳට මැදලා හදපුවා. ඒවයිනුත් ඔයාලට ලේසියෙන් කොකිස් ගලව ගන්න පුළුවන්. ඒ වගේමයි කිරිබතක් හරියට උයා ගන්න හැටි කැට කපා ගන්න ලේසිම ක්‍රමයක් අපේ අම්මා channel එකේ ප්‍රථම වරට ඔයාලට කියලා දුන්න මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලා බලන්නකෝ කිසිම කරදරයක් නැතුව ලස්සනට කැට කපා ගන්න මං කියලා දීලා තියෙනවා මේ playlist එකට ගියාම කිරිබත් වීඩියෝ එක බලන්නත් පුළුවන් මම අත්දැකීමෙන් ලැබපු හැම දැනුමක්ම කිසිම රහසක් නැතුව ඔයාලට මේ වීඩියෝ වලදී කියලා දීලා තියෙනවා මේ තියෙන්නේ අවුරුදු කෑම පෙළ ඔයාලා මේ channel එකට ගිහිල්ලා මේ playlist කියලා button එකක් තියෙනවා ඒක click කරන්න රස කැවිලි ඒ වගේ දේවල් එනකොට බලන්න අපේ අම්මගේ මෙන්න මේ පින්තූර තියෙනවද කියලා මේ පින්තූරේ ඔයගොල්ලෝගේ phone එකේ ඉහළ කෙළවරේ හරි පහළ කෙළවරේ හරි තියෙනවා නම් බලලා click කරන්න ඔයාගේ මේ දකුණු අත පැත්තේ තියෙන dancing නිතලේ උඩ කෙළවර තියෙනවා link එක ඒක click කරන්න එහෙම නැත්නම් මේ වීඩියෝ එක යට description box එකේ link එක තියෙනවා. එහෙම නැත්නම් apeamma.com කියන website එකට යන්න. ඒකට ගියාමත් බලා ගන්න පුළුවන්. මේ කෑම හදලා ජීවත් වෙන අය, ඒ වගේම සෙන්දකයක් කරලා ජීවත් වෙන අය apeamma channel එකට ගොඩාක් පින් දීලා Facebook එක හරහා මට comment කරලා තිබුණා.
ඒවගේමයි මං ගොඩක් සතුටු වෙන්නේ අන්න ඒ නිසයි අපේ අම චැනල් එකේ ප්‍රධාන පරමාර්ථය තමයි අපේ රටේ හරියට කෑමාදන්න දන්නේ නැති මේ ගෙවල් වල ඉන්න අයට කඩෙන් ගන්න නැතුව ගෙදරදී හදලා තමන් ගෙදරදී පවුලත් එක්ක එකතු වෙලා කෑම හදා ගන්න කියලා දෙන එක. ඉතින් මේ අරමුණ ගොඩාක් ඉෂ්ට වෙලා තියෙනවා. අපේ අම චැනල් එකට සබ්ස්ක්‍රයිබ් වුණු, ලයික් කරපු, ෂෙයා කරපු, ඒ වගේම කමෙන්ට් කරපු, යාළුවොත් එක්ක අපේ අම ගැන කියපු මේ හැම කෙනෙක්ටම ගොඩාක් ස්තුතියි.